තුොට මොක තා ඇග තැල්ලු එක වේදෙනනා සැරන් සැරි මතු වෙනවා. අරුණු ගයම්ම අපේ ෙදිරට මැවිත් බැනලගිය, අපි අම්ල මට කොච්චර කෑගව තරුණ ගම්ම ජාවිදිීර බනිදදින මගේ පැත්තගත්ත. බිින්දු හැමදාම තොයි දිට එලක් ගෙදරඉන්න බැණනිබ මගේ ඉදිර සෑනක්්ස ඊළඟ මොකත කරන්නේ කියනක තමයි ප්‍රශ්න. ඒම තමයි මල්ලි මත් කල්පනා කළින් දිගට ම අනුන්ට කරදරන්න බැහැනි අනේ මන්ද මොවා කරන්නද කියලා. අක්කා නිවට දෝසඉන්න මගේ කාමරේටවා. උබමි පිස්සු නටන්නේ එතු හිට පං ඒසංකගේ ඇයට කිසිම කරදරයන්න අනික ඒ දෙෙන්න දැන් කැමතින්නේ අරුණේ යවන්න. අක්කට ඒයට අරනු හොදරම හිතරල්ලලා. යාලගේ ඒත් සාරයක් වගේ ඉඩත් තිනවා ඒදදින්නට සල්ිියුන්නුත් කිසිම අඩුපාඩු වන්න. තාම ලමයි නොන්න ඉතින් ඒ මිනිසන් අරනුතියාගන්නෙ මහලකු බරක් නෙේබ. ඒෙම කිය බෑන මචා. ඉදිදර බෙල්ලෙක වදිනව ඇවුණ එතකරොමගේ. අි තුන්දිනත් එක්ක මූනට මුණ බලාගත්තා. කෞද මේවෙලායි ආයමත් අරුණලාගේ අම්මා වදද. මම ඉස්සරහර ගිින් තුර ඇරියා. අන්ජලි අන්ජලී ගිහනු හිනාවේ දුරළග. අන්ජලි ටිකක් කිදර මහත්වෙලා එයා ළඟඳදිම අම්ම කෙනෙක්වෙන්න අනවාගේ. අම්මෝ දැපුකාල් කෝම දපිය මදක්ක වුණේ එන්න එන්න කිෙලිම්ගේ ඇතුළට. ඒ දෙන්න ඉඳගනෙදදිී අක්කයි බින්ද සාලිටාව. ඉති මොනද මේ අලුතින් කරගෙන කියලා ආරංචුනා. ඒවස නිමාශ මට කෝල් කරල කි්වා ඒකමයි අපි මේ හදිස්සම කොළම් භාව. අන්ජලි කතාව පටන් ගත්තා. මඩ්ඩක් හරිපුතුමයි නිවාශ කොමොද මේ දේවල් හැමේකක්ම දෙැනගත්ති කියලා නිමාශල් කෝමත් දන්නන්නේන අරංචනේ හැම දෙයම් වගේ වුණේ හදිසින් වගේ අන්චලි. තාම අරණිකගේ අම්මලා දන්නෑ යා කොහෙද ඉන්න කියලා දැනගත්තුත් මුණුවකරයිදන්නෙත් නෑ තැන් දවස් කාානකට කලින් සම චන්ඩිගන්නල මට ගෙව නොකු අන්ද. මීතිෙන්නේ ඒවා තමයි මංමගේ නල්ලපෙන්වා. ලිට හන්ට ම මුලීදලම් ස්සර ගියත් ඒයදන්න පුදු විලාගේ ආග නීටය. අපි ඔතරන්දය දැන ට නේ ඔ තත්්‍යවත් තියාග ඒගදර අරුණනි ඉන්න බෑනේ නි මාර්ගම කොඩා කිට්ට නිසා අරුුණ ගෙදරයාට න්න දෙන හොයාගන්නක චර දෙය නම මාලින්ද ඔය දෙන්න ත්තී හරි දැන්තීන අනාගතය ගෙන බල එක. අන්ජලි පැහිච්චාච්චිගෙනෙක් වගේ කිව්වා. බැන්දම කෙල්ලො කොයිතරන්නම් හිතන්න පුරදෙනවාද. අක්කතේ වක්කරගෙනවා. හොය දෙන්න එන්න අපේගෙදර නවතින්න ගියන් කිව්වා. පිතාම් මෙදල නෑන මචන් ඉතින් කොහොමද ඒක කරන්නේ. මගේ කතාාවට කට්ටේටම හිනාගයක්. හෙෙනම් අපි අරනයෝ අපේගෙදර නවත්තගන්නවා. ඒකටමයි අි හදිස්්‍යය මෙහෙයාාවේ වාරි හිතන්නෙ කිසිම දෙයන්න. අරනයෝ අපි හෙක්කගෙන යනවා මෙහට වැඩීම් පේරදදින යායට අරශ්‍යාවත් හොදයි. අනික යාලග අම්මලවනත් හිතනගන්න අරු ඒවාගේ දියාවගේ යයි කියලා. අන්ජලිට මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ. අරනියෝ නෝර නැවතුන් මට කොළඹ ඉන්නබ මදන්නවා දන්න අරුණෙ මනතු මොදක්කත්ඉන්න. ති ම හොදරන නො රන්න. ඒකන කරන්න බෑන්ජලි මොකද හිනවතුන් මටවුණ තර්නයෝ බලන්නන්නේ නේක කරදරයි ඒහි නවතිනික ආරශාන්නම් හොදයි තමයි ඒත්. අපිම මේ හදදිස්සමාවවෙත් තුවායාල දෙන්නට ඉන්න දැන්න ලෑසි කරන ඕන හිඳබයි. බලන්න අපේගේෙයි කාමර කියයක් හිස්ද. අරුඩ රෙහි කාරදරයන්නෑ පේරදිනිි කැම්පස් යනනම් ඒ කරල්ලඟයි. අනික යාගේ අසනීපට වඕන රෙස් කරනවනම් හිට වැඩිය හහිනිි හොඳද අන්ජලීගවා. අන්ජල ීනේක තැත් ලා. නිවිඩි අරංචුන හටියේදන්න කළම්ඹබාවේ අපිදින්න හිඳමනි ම අක්ක අදහැපෙලවා එයත් කතා නෑ බිඳුවක් කටවාගෙන ඉන්නවා මොනවා කරන්නද බන්දා. මටනං කිසිම දෙයක් කියන්න බෑ එකපාටම. අර්‍ය ගිෙනුත් අහන්නේ නොවේ අනෙක ජොබ් එකක්වා ගැ නම් කොළඹ ඉන්න එක මට ලේසවෙ. හැත්තම් මත් කැමතිේ ඒ ඇවිත් ඉන්න එතකොට ි දවසක හරි අපිදින්නට හිතේ බයක් නැති ඉන්න පුලෝ. ජොබ් එකක්න නුවරකිගමෝගේ මම ලෑස්සි කරලා දෙන්නම්. අඳන්න නංකල් කෙනෙක න්න මි ප්‍රයිවේට් බෑන්කික තද. හට ගිොත් න්න බැව ෙක්නෑ. ඒකනම් වෙලා වැඩිට් ලොකු දෙයක් ඒත් අනයෝ නුවර නත්ත එක ගන්නම් තවපාරක් හිතන්න ඕන අරුණකින් අහන්නත් වඕන. මව තාටිකක් හිතල් අර්යගෙනත් තහල කියන්න. ඊට කලින් අපි අම්මලෝ ෂේප් කරගන්නත් නිය අන්ජලි හබැයි අපිහි නවතිනක ඔයාලට කරදරයක් වෙයිත් දන්නේනෑ. ඔය වගේ විකාරගතා තම මෙයාකි තියෙන්නේ. කරදරයන්නි මෙහ මදිස්සිම කොළොමයිනවල් ලමෝ අපි නුවර ගීගම ජොබ්ෙ වැඩ ගෙනත් බලන්නම් නේත කියන්න ගියන් මාතක නාවවෙලාඔලුවේවා. ජලි ගැනව ිකවෙලාක් ඉඳල න්නගිය. මොකද කරන්න එබං ඒයාලා ගියට පසේ බිදුු මගින් හෙවා අනේ මන්ද මජ අරන ඉෙර ෙස් සති දෙක් දවලලාගේ පිත්තොරින් හැමදදා ම බින්ද උදේම නුගයකුටි සංන්ක අයිල්ල ගෙදටකින් අවස්සලායිනවා සෑන කාලෙකට පස්සේ අරුණ සඳූසින් ඉන්න දැන් තමයි. මම ගේටු ඇරගෙන පත්තට ඇතුල්ලුනාා වෙනදර ම එද ඉස්සරට දුවගෙන ඉන්න අරුණේ අදස්නෑ සාලිඉඳගෙන හිටපුක්ගේ මූුණත් හරිනය. කෝක්ක අරුණේ කාමරය නෙද මල්ි පොඩ්ඩම් මෙහට එන්න. සංකගක්ක කවදන්නතු එෙම කියදදි ම පුදුන් වෙලාගේ යාලඟට කියිය. සමන්තව දෙන්නකුත් එක්ක අද මෙ මේහි හා මිනිියට කෝමරි අරංච වෙලාතිනවා අරණු මෙෙහි ඉන්නවා කියලා මිනිිය ගෙටාව කෙලින් ඉන්නවත් බැරි තැනට බීලා යාලු දෙන්න ච්ඩි පාට්ිකක් දන්න හැදුව හොඳ ලාට අිය ෙදරැවෙත්තිබුණා ඒ වෙලායි කෑම කන්න අයියඒක් ෙල්ලි අල්ල එලීට දැම්ම සමටත් තුොදරම දෙගක් කිව. නෑ ම හොල්මං වෙලාගයා ඒ හලා තැනන්නන් තත්තේ එන්න එන්නම දරුණු වෙනවාගේ. මල්ිෙල්ල ොන යිලා ඇඟටික ග්‍රස්්නය වගේ කියලා. බේත් පපෙදි දෙගක් බිල ඇඳට ුණනා එවෙලේම තාමත් නෙදී. මම කාමට ඇතුල්ලුන පුචි ජර්රයකගේ ආන්තපන හිනාවයගෙන ඉදගින් අරණකි ලස්සන. අරනිේ එයා හෙමීට ඇස්පිය ඇරිය. දැන් කොහොමදවායාට ම හද එයා මගේ අත උඩ මූනතියාගත්ත. මට බයි මාලින්ද සමන් අද මෙහටත්තවා. ඇයි මාලින්ද එයාලට මගේ පාඩ ඉන්නද ඊඩ දෙන්න ඇත්තිේ ොක්ට ස්ල මට බේත්නරම කිව පුළුවන්තරන් හිත සසංගතියාගන්න කියලා. ලවල්ලගෙනවාගේ අනකොට කම්පනයක් වෙනක මගේ ෙඩේ හොඳනෑල. ඊට පස අම්බට ඩක්ට වෙන කිව පයක් ගෙතර. ඒවා kilo ත් හරිට මගේ ඩ ොකක්ද ලො ම දන්නෑ. ෞුරුදක් විත රනක සෑන පරිසං වෙන්න කියලා කිව්වා. අනේ මද දවල් සිද්ධ හිඳද කියලා ැමට අෑම තුනවාගේ ඔලු හරිට කක් ීනවා මාලින්ද මගේ ෙඩිය ගෙන වන ම්මල මට ොඩක්ත් දෙවෙවල් හඟනවාගේ. මට ඒක තේරුණා මට කතාාවෙන් තේරන්න දිට ඒටික කමමාරක්. අපි පේරදිනි අමවාරණි අන්ික කියෙදර. ඇැ කරන්නතින එච්රයි ඒහි ඉන්න හැමදේකට හොඳයි. මේ දවස්ටිගේ වාදීබූ බිහේි අරගම. ඊට පස මේ කලබල අඩුනා අපි කොමවෙත් හොඳ රොක්්ට කෙනෙක් චනල් කරම්. වා ලඩගෙන බයිවෙෙන් එපා. බෝ පෙහෙත් නැති ලෙඩකොයින්ද මේ ලෝක. යගේ හිතතාන්න ම හෙමකිවල් ලෙඩගෙන මොනවද මදන්නේ. අරු ටික වෙලා කැනකම් කිසි දෙයක් කිවෙන. යමු මාලින් ගොඩක්වෙල ඇස්පියාගෙන හිට පොයා කිව්වා. හැබැයිමට අයත් කොළඹඉන්න ලැබේද දන්නෙත්නෑ. එහෙම ඇදදි මගේ හිතේ එක පපාටම ගැස්සුුණ. විදු ලෙලි දාහ හිත ඇතුළි පත්වවෙඉන්න ඇද. ඒ කියළටම තේරෙන්නේිනෑ. ඇයි අරුණ යොවා එහෙමකිවේ නූලට ම හමදා මාසයිනි ඉතින් ඒ ලස්සන බලබල ම හිට වෙලා හැමදාමන්නවා. ඇය කොළඹ එන්න මට කරදර කරන්න තෙප මාලින්ද. මේ මා බයගරන අයත් එක්ක ඉන්නට වැඩි ඒක හොඳදයි. මම කිසි දෙයක් කිවනෑ මටම නොතරන අනීත භයක් හිත ඇතුළි විහිදි ලගිය වච්චන ගොල වන. ඕ මාලින්ද මමයි කවදාවත් කොළඹ එඉන්නේනෑ ගට அල්ලගන්න ැරිවින්න ඔොයත් එක ූරணும்ම් no.